අධ්‍යක්ෂතුමාගෙන් නිෂ්පාදකතුමියගෙන් රේණුගෙන් සහ සෝමගෙන් අවසරයි. දැන් සෝමේ කළු වැඳන් එන්න හිතුවට අද උදේ මොනවද අඳින්න කියලා අපේ පුතා මගෙන් අහනකොට මම කිව්වා මගුල් ගෙදරකට යන්න බගෙන පන් කියලා. මම ඇත්තෙන් මගුල් ගෙදරකට යනවා. මොකද හේතුව මේ ඔව් සෝමේ හරි මහා අන්ධකාර යුගයක් තමයි මේ. හැබැයි අද හරි එළියයි. සිනමා කාර්යයක් හැදෙද්ද මට මේක මංගල්‍යයක්. කවදාවත් මුහුරත් උත්සවයකට මෙහෙම ඇඳලා නැහැ. මේ පණිවිඩේ හරියට හම්බෙච්ච නැති සජිත මාව දැකලා එයා හරියට පුලප්පු වුණා. ඇයි අප්පච්චි මට කිව්වේ නැත්තේ මේ මමත් එහෙමනම් කෝට් එකක් අඳිනවා කියලා. ඉන්න තාම ඉන්නේ අප්සෙට් එකේ. දැන් බොහෝ දේවල් කතා වුණා. මම හිතනවා මේ කාරණාව මට කියන්න ඕනයි කියලා. ඒ තමයි මේ ආචාර්ය සෝමරත්න දිසානායක නැමැති තරුණයාගේ අලුත්ම නිර්මාණය පිළිබඳ. මම එහෙම කියන්නේ ඒක බොහොම දේශපාලනික අර්ථයකින් මම කියන්නේ. දැන් මේ අත ගහලා තියෙන්නේ සෝමේ හරිම රැඩිකල් වැඩකට. ඒක හරි තරුණ වැඩක්. මේ තරුණ අධ්‍යක්ෂවරයෙක්ගෙන් තිර රචකයෙක්ගෙන් ලියවෙන ලියවිල්ලක් තමයි මේ සෝමේ අතේ ලියවිලා තියෙන්නේ. ඒ නිසා හිතපිච්ච බරපතල රැඩිකල් කමක් අපි කොහොම හරි කියලා කියලා වෙනස් කරගත්තා. මම තමයි ඒ ස්ක්‍රිප්ට් රීඩින් එකේ වැඩිම කතා කරලා ඒ මහා දරුණු වෙනස්කම ඉවත් කරගත්තා. නමුත් අපේ මේ මූල කතාව පිළිබඳ හරිම මේ රැඩිකල් හැකින් ඒක වෙන වචනයක් නෑ රැඩිකල් හැකින් තමයි සෝමේ බලලා තියෙන්නේ. එතකොට එහෙම මේ දැන් මේ ලංකාව වෙනස් වෙමින් පවතින යුගයක්. මේක ලංකාවේ ට්‍රාන්ස පීරියඩ් එකක්. ලංකාවේ සිතුවිල්ල වෙනස් වෙන්න යනවා. භාෂාව වෙනස් වෙන්න යනවා. එතකොට ආර්ට් එකත් සිනමාවත් වෙනස් වෙන්න ඕනේ. ඉතින් මේ වෙනස බොහෝ විට නිර්දේශ කරන්නේ තරුණයා. තරුණයා තමයි මේ වෙනස්කම් නිර්දේශ කරන්නේ. හැබැයි තරුණයාට කලින් මේ වැඩ හිටියා තරුණයෙකුගේ වෙනස්කමේ තේමාව තමන්ගේ අලුත්ම චිත්‍රපටයට අරගෙන තියෙනවා. ඒක ගැන මම තරුණයෙක් හැටියට සන්තෝෂයි. මොකද අපි හැමෝම කැමති දැන් ලෝක දැන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් මනමේ ලියනකොට එතුමා රැඩිකල් එතුමා තරුණයි. සංසාර මේ මුළු ජාතක කතාවේම එතකොට මනමේ නාඩගමේ කවි නාටකයේ හැමතැනම මහා දෝෂ දර්ශනයට ලක් වෙච්ච මනමේ කුමාරියව රැඩිකල් විදිහට එයා වෙන ගුණාත්මක තැනකින් පිහිටෙවුවා. අපේ සම්ප්‍රදායට ආගමට වෙනස්ව මාතුගාමී උනම් පවිතු සත්ව කෙනෙක් උන්ගෙන් දුර්ව වසව කියලා දේශනා කරපු මනමේ ජාතකය මනමේ කතාව ඇතුළත් මේ ජාතක කතාව වෙනස් කළා සරච්චන්ද්‍රයන්. සරච්චන්ද්‍රයන් එහෙම පිට වෙනස් කළා. එතකොට එයා රැඩිකල් ලෝක සිනමාවේ ගත්තත් එහෙම හරි රැඩිකල් වෙනස්කම් කළා තියෙනවා. දැන් ෆ්‍රාන්සුවා සෙපරෙල්ලි හැම්ලට් හදනකොට එයා ෂේක්ස්පියර්ගේ ටෙක්ස්ට් එක අරගෙන හරි රැඩිකල් වෙනස්කමකට පත් කළා. මෙල් ගිබ්සන් ඇඩ් කරන්නේ ඒ සොෆොක්ලීස් මේ ෂේක්ස්පියර්ගේ පිටපත ඒක තමයි. නමුත් ඉමේජ් එක වෙනස් කළා. පීටර් බ්‍රූක් ඊඩිපස් කරනකොට ඇමරිකාවේ ඊඩිපස් ඩෙනිම් කලිසමක් ඇඳුවේ. යෝකෙස්ටා බිසවත් සමග අර මාතෘ ආශක්තක භාවය ගැන කතා කරද්දී මේ මව සමග රමණය කරපු පුතෙක් ගැනනේ කතාවේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ තිරෙන් පිටිපස සිද්ධ වෙන සිදුවීමක්නේ. නමුත් පීටර් බ්‍රූක් එක වේදිකාවට ගෙනා න රැඩිකල් ලෝකෙම හෙල්ලුම් කෑව. ඊට පස්සේ මේ එහෙම රැඩිකල් ෆිල්ම්ස් තියෙනවා. ජීසස් ක්‍රයිස් සුපර් ස්ටාර්ස් චිත්‍රපටේ ඩෙනිම් කලිසමක් කරන ජේසුස් ඉන්නේ නේ. කාන්තාර යන්නේ ඩෙනිමක් ඇඳගෙන. එතකොට අර ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ක්‍රයිස්ට් චිත්‍රපටයේ ජේසුස් සම්දරුවන් මරිය මග්දලේනා එක්ක රමණේත්‍ය දෙනවා චිත්‍රපටියේ පෙන්වනවා. ඒ වගේ එහෙමයි හරි රැඩිකල් වෙනස්කම්. දැන් ඔය බර්ල් හිස්ටරි පාර්ට් 1 පාර්ට් 2 පාර්ට් 3 කියලා ෆිල්ම්ස් තුනක් ආවා. ඒවා ඉතිහාසයට පුදුමාකාර විදිහට වෙනස්ව ඉතිහාසය දිහා බැලුවා. ඒක ඒ චිත්‍රපටයේ සීසර්ට ඉන්නේ නපුන්සකේ.
සීසර් නපුංසකෙක් බවට පත් කරන මේ තරම් රැඩිකල් වුණා සිනමා කාර්ය. ඒ නිසා මේ එහෙම රැඩිකල් වෙනසක් ලංකේය මූල කතාව පිළිබඳ සිද්ධ කරන චිත්‍රපටය සිංහවාහු. එහි මට පුද්ගලිකවත් හරිම සන්තෝසයි. මම සෝම කිව්වා වගේ මම මගේ දරුවන්ගේ ජාත පියා වුණාට ඒ දරුවන්ව සිනමාවට ජාතක කළේ සෝමරත්න. සජිත සහ අකිල කියන දෙන්නාම මේ සිනමාවේ ඉපදුනේ සෝම නිසා. සෝම තමයි ඕන්න තෝරගත්තේ අපේ ගෙදර ඇවිල්ලා මේ බල්ටි ගහන පිස්සු නටන පොඩි කොල්ලව අරගෙන ගිහලා සූර්යාරණේ වැඩි පැටිය කළා. අකිලව අරගෙන ගිහලා සිරිවැරකුම් චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව සම්පාදනය කළා. එතකොට මේ එහෙමත් රැඩිකල් එතනත් මේ චිත්‍රපටයේ ගුටි කෑමට නියමිතයි. නෙපොටිසම් කියලා කියනවා. නෙපොටිසම් එක පවුල් වාදේ. එක පවුලෙන් තුන්දෙනෙක් අරගෙන මන්නේ තාත්තයි පුතාලා දෙන්නයි. ඉතින් පවුල් වාදේ කියලා එහෙමත් ගහයි. ඒ නිසා කොයි පැත්තෙන් ගත්තත් හරි රැඩිකල් හරි ප්‍රශ්නකාරී චිත්‍රපටයක මේ ආරම්භය හරිම සුබවාදී. නිෂ්පාදකතුමන්ට මම ගෞරව කරනවා. එතුමන් මේ ගත්තු තීරණය ඉතාම ඉහළ ගණයේ චිත්‍රපටයක් නිර්මාණය කොට ඒ චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ කුතුහලය ඉතාම ඉහළින් වැඩි කරලා චිත්‍රපටයක් නිර්මාණයට තියෙන කුතුහලය වැඩි වෙච්ච තරමටනේ ශාලාවලට සෙනගෙන්නේ. එතන මේ ශාලා සහාගතයෙන් සිනමාව මුදවන්නට සෝමරත්න හැමදාම ඒ ගැන ක්‍රියාත්මක වුණා. සෝමරත්න හැමදාම කළේ මැස්ස හැරෙන ශාලාවලට මිනිස්සු එක්කහව කරපු එක. ශාලා පිරි ඉතිරියන්න මිනිස්සු එක්කහව කළා. ඒ නිසා මේ ඒ පිළිබඳ අත්දැකීම් අපට තිබෙන නිසා අපි මේකේ තියෙන අසීරුතාව අමාරුකම දකිනවා. මමත් චිත්‍රපට කරුවෙක් නිසා මමත් ඉතිහාසය පිළිබඳ චිත්‍රපටයක් හදලා අබා කියලා හොද්දට බැනුම් අහලා හොද්දට දුවලා ඒ ලොකු මුදලක් හම්බ කරන ගමන් ලොකු විශාල බැනුම් තොගයක් එක්ක තමයි අබා චිත්‍රපටයක් දිව්වේ. ඒ නිසා සූර්යාරණ චිත්‍රපටියත් එක්කත් සෝමේ හදනවා පොඩි කතන්දරයක්. ඒකෙත් මේ ආමුතුරු පැටියා හෙළුවැල්ලෙන් දිව්වයි කියලා අපි අමෝරාගත් අපේ රටේ සුචරිතවාදීන්. මේක ශාසනයට නිගරුවක් කළා කියලා. ඒ වගේ මේ චිත්‍ර සෝමගේ හැම චිත්‍රපටියක් එක්කම ඊට සමාන්තරව යන තවත් සමාජ කතිකාවක් තියෙනවා. ඒ සමාජ කතිකාව විසින් ශාලාවට සෙනග කරනවා. ඒකත් එක උපක්‍රමයක්. ඒ නිසා මම හැම පැත්තෙන්ම පෝෂණය වෙච්ච චිත්‍රපට කරුවෙකුගේ චිත්‍රපටයක ප්‍රධාන භූමිකාව සඳහා තෝරාගෙන තිබෙනවා. මම සිංහයා මේ ආරාධනා පත්‍රය යාදුන සිංහයා අවදි වෙයි කියලා. ඒ නිසා හොඳ අවදියෙන් සිට මේ චරිතය නිරූපණය කරන්නටත් මේ චිත්‍රපටය නිර්මාණය කිරීමට හවුල් වන්නටත් මගේ ලොකු කැමැත්තක් තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි හැමෝටම එකතු වෙලා හොඳ නිර්මාණයකට දායක වෙන්න පුළුවන් වේවි. ලංකාවේ සිනමාවේ ඉදිරි ගමන සාර්ථක වෙන්නට මිය දෙන්නට නොදී මේක රැකගෙන නැවත උත්පාදනය කරන්නට සිංහබාහු චිත්‍රපටයට හැකි වේවා කියලා රේණුකාට සෝමරත්නට මම සුබ ප්‍රාර්ථනා කරනවා නිෂ්පාදකතුමාට.